කාලයකට පස්සේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ Facebook පිටුවේ සටහනක් තබනවා. මෙහි මත සිටින එක් දරුවෙකු හෝ ඔබගෙන් පීතෘත්වයේ සෙනෙහස අයද සිටිනම් එම දරුවා වෙනුවෙන් සදාතනිකවම උතුම් පරිසරය සුරකින්න. පීතෘත්වයේ සෙනෙහසේ නාමයෙන් මා ඔබ වෙනුවෙන් ඒ යුතුයකම ඉටු කළෙමි යනුවෙන් හිටපු ජනාධිපතිවරයා තමන්ගේ Facebook ගිනුමේ සටහනක් තබනවා. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහි වලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවේ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා. ඒ විත්තිකරුට එරෙහිව මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවට අලස් කොමිසම කළ දැනුම් දීම අධිකරණයේ පිළිගැනීමත් සමගයි. මේ විදියට රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා නිදහස් වෙන්නේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වසර 4ක කාලය තුල රුපියල් කෝටි 4කට අධික මුදල් සහ දේපළ ස්වාගත් ආකාරය පිළිබඳව හෙළි කිරීමට අපොහසත් වීම තුල අලස් කොමිසම විසින් ඔහුට එරෙහිව නඩු පැවරීමත් සමගයි. මේ පිළිබඳව අලස් කොමිසමේ විමර්ශන පැවති කාලයේම කොමිසමට රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා කැඳවූ අවස්ථාවේ ඔහු ඊට සහභාගී නොවී නාගයෙක් දෂ්ට කළේයයි සඳහන් කරමින් රෝහල් ගතව සිටි බවත් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල විවිධ අදහස් පළ වෙනවා. ඒ අතර නිර්මාල් දේවසිරි මෙන්න මෙහෙම අදහසක් තමා ලියලා තිබුණේ. ඔහු කියනවා මේ තිරණය බොහෝම විශිෂ්ට එකක්. අපි තව පියවරක් ඉදිරියට යා යුතුයි. මේ අයතා ඉපැයීම් පිළිබඳව ඇති නෛතික විධිවිධාන ඉක්මනින් අහෝසි කර දැමිය යුතුයි කියලා. ඇත්තටම මේ කතාව හරි මොකද අපරාධමේ පරීක්ෂණ වලට යන අපේ මහජන මුදල්. පළාත් සභා මැතිවරණය පවත්වා යලි පළාත් සභා සක්‍රීය කරන්නේ නම් එය පහුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී බහුතර ජනතාව ලබා දුන් ජනවරමට පිටුපෑමක් බව පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පවසනවා. පවතන ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට සහ දැනට ක්‍රියාත්මක පළාත් සභා ක්‍රමය ඇතුළු මූලික කරුණු කිහිපයක් පිළිබඳ සලකා බැලීමට ජනවරමක් ලැබී ඇති බැවින් පළමුව සිදු කළ යුත්තේ ජනවරමට ගරු කර අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. පළාත් සභා අහෝසි කළ යුතු බවට ආණ්ඩුවේ සිටින සිංහල ජාතිකවාදී කණ්ඩායම් දැඩිව අවධාරණය කරන නමුත් ආණ්ඩුවේ පොදු මතය වනේ පළාත් සභා මැතිවරණය පවත්වා යලි පළාත් සභා සක්‍රීය කිරීමටයි. සාමාන්‍යයෙන් අපිට ලංකාවේ ඡන්දයක් කිට්ටු වෙනකොට කොළඹ දේශපාලනයේ සහ මාධ්‍ය ලෝකයේ වෙනස්කම් කීපයක් දකින්න ලැබෙනවා. ඒක මේ අපිට 2015න් පස්සේ හැම මැතිවරණයකටම මාස කීපයකට කලින් දකින්න ලැබෙන දෙයක්. ඒ තමයි මාධ්‍ය ශේෂ්ත්‍රයේ අලුත් ව්‍යාපෘති ආරම්භ වීම. සාමාන්‍යයෙන් ඡන්දෙට විතරක් දේශපාලන වැඩ කරන පිරිසක් තමන්ගේ ක්‍රියාකාරකම් පටන් ගන්නවා මේ කාලෙදී. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මීට පෙර ඔබට සඳහන් කරා මේ බොට්ස්ලා ගැන. ෆේක් අකවුන්ට්ස් ගැන. මේ ෆේක් අකවුන්ට්ස් ඔන්න මේ කාලෙදී නැවත සක්‍රීය වෙන්න පටන් ගන්නවා. ඇත්තටම මේවැනි දේවල් නිකන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ සඳහා සැලකිය යුතු වියදමක් දරන්න වෙනවා. ඉතින් දැන් ඒක නිසාම අපිට ඉවෙන් බවෙන් වගේ දැනෙන මේක ඔබටත් බොහෝම නුදුරු කාලයේදී දැනෙන්න පටන් ගනීවියේ තමයි ඡන්දයක් ළඟ ළඟම පැමිණෙන බව. පෙරහැර කිනවන කසකාරයෝ අනේ කසකාරයෝ වගේ තමයි ඉරාජ් මහත්තයලා. උපරිම උත්සාහයක් දරනවා ඩයිවර්ෂන් එකක් කරන්න. සාමාන්‍යයෙන් ආණ්ඩුවට විරුද්ධව මතයක් බොහොම දරනුවට එනකොට උදාහරණයක් විදියට ගත්තොත් මේ පරිසර විනාශය. දැන් මේ පරිසර විනාශය අලලා වුන් කරන්නේ මොකද්ද? ඔවුන්ම හදනවා ෆේක් පෝස්ට්. ඊට පස්සේ එයාලම හදනවා එයාලගේ pages. ඊට පස්සේ ඔවුන්ට පාවිච්චි කරන්න පුළුවන් ඔවුන්ට ගැළපෙන ෆැක්ට් චෙකර්ස්ලා හොයා ගන්නවා. උදාහරණයක් විදියට ගත්තොත් ෆැක්ට් ක්‍රිසෙන්ඩෝ ආයතනය වගේ. ඊට පස්සේ අර ෆේක් පෝස්ට් එක ඔවුන් විසින්ම ෆැක්ට් චෙක් කරලා ආණ්ඩුවට විරුද්ධ මතයේ ක්‍රෙඩිබිලිටි එක විනාශ කරන්න උත්සාහ කරනවා. මේ මොහොතේ මේ වෙලාවේ දැන් ඔවුන් කරමින් ඉන්නේ ඒ දෙම තමයි. ඒ වගේම තවත් අපිට ආරංචි වෙනවා සමාජ මාධ්‍යවල දක්ෂ තරුණ තරුණියන්ට විශේෂයෙන්ම කන්ටෙන්ට් රයිට් කරන්න පුළුවන් අයට මේ දවස්වල විශේෂ ඉල්ලුමක් තියෙනවා කියලා. ඉතින් අවසානයේ අපිට නිගමනය කරන්න පුළුවන් දේ තමයි අත ළඟම ඡන්දයක් පැවිනෙන බව. ඒත් එක්කම ડોක්ටර් පැතුම් මේ සම්බන්ධයෙන් හරි අපූරු සටහනක් ලියලා තිබුණා. ඒ නිසාම අපි ඔහුගෙන් මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියා. මේ එම වීඩියෝව. අපි හැමෝම දන්නවා මේ වෙනකොට ලංකාවේ විශාල පරිසර විනාශයක් සිදු වෙමින් පවතිනවා.
කැලෑකපණ කින්දලා වැලියදින කින්දලා පස්පාටවන කින්දලා ගල්කඩන කින්දලා ලංකාවේ හැම බිං අඟලකම වාගේ යම් කිසි වන විනාශයක් සිදු වෙමින් පවතිනවා අපි මේ ගැන ගොඩක් කතා කරලා තියෙනවා අපි දන්නවා මේකට ප්‍රධානම හේතුවක් තමයි මේ දේශපාලනයට වියදම් කරපු තමන්ගේ හිතවතුන්ට සහචරයන්ට යම් යම් වාසි ලබා ගන්න වියදම් කරපු මුදල් නැවත උකහා ගන්න ලාභ ප්‍රයෝජන දෙන්න වරදාන වරප්‍රසාද දෙන්න මේ පරිසරය පාවිච්චි කරන පරිසරයේ තියෙන සම්පත් වලට හිතුමතේට උකහා जीवित विशेष විවිධ ව්‍යාපාරිකයන් තමන්ගේ වග කරගන්න ඉඩම් අල්ලා ගැනීමට කැලෑ කපන ස්වභාවයක් තමයි දකින්නට තිබෙන්නේ. ඉතින් අපි දකිනවා අනන්තවත් කැලෑ කැපමින් ඉඩම් උකහා ගන්න සිද්ධි ලංකාව පුරා මේ වෙනකොට රාශියක් වාර්තා වෙමින් තියෙනවා. ඉතින් මේ වන විනාශය ලංකාවේ මෙතුවක්කල් නොවෙච්ච මට්ටමින් විශාල දැවැන්ත ප්‍රමාණයකින් මේ වෙනකොට සිද්ධ වෙමින් පවතින. ඒ හින්දාම තමයි මිනිස්සු මේක ඉකෝ සයිඩ් එකක් කියන තත්ත්වයට ඇවිල්ලා තියෙන. ඉකෝ ඉකෝ කියන්නේ පරිසරයේ සයිඩ් කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔය සුයිසයිඩ් කියන්නේ ජීවිතය නසා ගන්න සයිඩ් කියන්නේ මරනවා වගේ. ඉතින් මේ පරිසරය ඝාතනය කිරීමක් ලංකාව පුරා මේ වෙනකොට සිදු වෙමින් පවතිනවා. ඉතින් මෑතකදී සිදු වෙච්ච දේවානි සහ ක්‍රූඩියා ශලනිකා සාකේ සිද්ධියත් ඒ වගේම සිරසමාද ජාලයේ සිදු වෙච්ච භාග්‍යදරවියගේ සිද්ධියත් හින්දා ලංකාවේ අලුත් ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. මේ ස්වභාවදන් මාතාවගේ හඬද මේ මෘදු මොලොක් සරල කාන්තා හඬවල් වලින් එන්නේ කියලා. ඉතින් ඔවුන් වටා විශාල ජන ප්‍රසාදයක් ජන කැමැත්තක් එකතු වෙමින් පවතිනවා. එය දැඩිව ආණ්ඩුවට පීඩනයක් එල්ල කිරීමට සමත් වෙලා තියෙනවා. ඒත් එක්කම ආණ්ඩුවෙන් ඒකට ප්‍රතික්‍රියාවක් නිර්මාණය කරලා තියෙනවා. මේ ප්‍රතික්‍රියාව මොකද්ද? අපි දන්නවා නිව්ටන්ගේ තුන්වෙනි නියමය ගැන හැමෝම දන්නවා. සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. ඒක භෞතික විද්‍යාවේ කිව්වට මේක ඇත්තටම සාමාන්‍ය ජීවිතෙත් අපිට විවිධ එදිනදා ලැබෙන හොඳින් අහන්න ලැබෙන නියමයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සමාජ මාධ්‍ය ජාලවල ආණ්ඩුවට විරෝධීව ඇතිවන මේ මහා දැවැන්ත ජන විරෝධයට ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ජාල හසුරවන්නන් කැම්පේන් කරන්නන් ප්‍රතිචාර දක්වමින් ඉන්නවා. ඉතින් අපි දන්නවා ලංකාවේ හඬක් යටපත් කරන්න තියෙන හොඳ ප්‍රසිද්ධ ක්‍රමයක් තමයි ලේබල් එකක් ගහන එක. ඉතින් මේ ලේබල් එක කලින් අපි කලින් අහලා තියෙන්නේ මේකට කොටි ලේබල් කිව්වා. එන්ජියෝ ලේබල් කිව්වා. නමුත් මේ මෑතකදී අවසාන වෙච්ච මැතිවරණත් එක්ක මේ අලුත් ලේබල් එක තුලා දෙනවා. කියන්නේ මේකට UMP ලේබල් එක ගන්න නැත්නම් JVP ලේබල් එක ගන්නවා. පස්සේ පස්සේ නම් සහරාන්ගේ ලේබල් එක ගහන්නත් පුළුවන් වුණා. විදේශ බලවේග කියන ලේබල් එක ගන්න. ඉතින් ලංකාවේ යම් කිසි දේශපාලන විරෝධයක් හඬක් නැගෙන තනකදී ඒ ප්‍රතිරූප වලට මඩ ගහන්න මේ ලේබල් ගැසීම කියන එක පාවිච්චි කරන විශේෂයෙන් වර්තමානයේ වෙනකොට මේ JVP ලේබල් එක ඇලවීමට උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් අපි මේක හොඳින් දැක්කා දේවානිගේ සිද්ධිති. දේවානිගේ ෆෝන් එකට මම හිටපු තැනම ගත්ත ෆොටෝ එකට දේවානිගේ ෆෝන් එකට අනුර කුමාරගේ ෆොටෝ එකක් අල්ලලා බොරුවට හදලා තිබ්බ මේ අනුර කුමාරගේ කතාවක් අහගෙන ඉන්න විදිහට. ඒ වගේම භාග්‍යදරවිය සම්බන්ධ මේ JVP ලේබල් එක ඇලවීමෙන් විශාල සමාජ මාධ්‍ය ජාල ව්‍යාපාරයක් ක්‍රියාත්මක වීම පවතිනවා. ඉතින් අප තේරුම් ගත යුත්තේ මේ JVP ලේබලය අලවල සමාජයේ නැගී සිටීමට උත්සාහ කරන ජනතා හඬ යටපත් කරන්න විරෝධයක් විදිහට ප්‍රතිරෝප ප්‍රතික්‍රියාවක් විදිහට සමාජයට වැරදි මතයක් නිකුත් කිරීමට උත්සාහ කරමින් ඉන්නවා ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලවලින්. අපි දැක්කා JVP එකේ නොවන එහෙත් JVP එක නමින් හදපු සමාජ දාලා පිටු Facebook page වලින් වැරදි බොරු post හදලා දාලා ඒවෑම ස්ක්‍රීන්ෂොට් අරගෙන මෙන්න JVP එක බොරු කියවනෝ කියන ඒගොල්ලන්ගේ ප්ලට්ෆෝම් වල ඒගොල්ලෝ ප්‍රසිද්ධ කරනවා. ඉතින් ආණ්ඩුවට හිතවත් තවමත් ඉන්න මිනිස්සු ඒවා උස්සගෙන ගිහිල්ලා තමන්ගේ ආගියුමන්ට්ස් වලදී සාධක විදිහට ඉදිරිපත් කරලා අමාරු වෙටලා තිබ්බා. ඉතින් මේක බොහොම සංවිධානාත්මකව ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ජාලා ප්‍රතිරෝධයක් හදන්න එහෙමත් නැත්නම් දැනට තියෙන ආණ්ඩුවට තියෙන විරෝධය යටපත් කරන්න සමනය කරන්න කරගෙන යන්න. ඉතින් මේ විදිහට JVP එකෙන් බොරු කියනෝ කියලා බොරු මහ ගොඩක් JVP එක වගේමමල බු කියන දැම්මට පස්සේ මිනිස්සුන්ට පැටලෙනවා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද බොරු ගොඩක් එක්කම යන අන්තිමේදී සමාජයේ ඉතුරු වෙන මතය තමයි මේ මහ විශාල බොරුවක් තමයි කිව්වේ. එහෙනම් අපි කලබල විය යුතු නැහැ. එහෙම වන විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ජාල හසුරවන්නන් තමන්ගේ කැම්පේන් එකට
වැටුප්ලබන එහෙම නැත්නම් තනතුරු වරප්‍රසාද ගත්ත එහෙම නැත්නම් තමන් ජීවිකා වෙනුවෙන් කරගෙන යන මිනිස්සු තමන්ගේ බඩගිය තරක ගන්න කරන ව්‍යාපෘති තමයි මේවා. එහෙම නැත්නම් රටට ආදරයට වනයට ආදරයට කරන ජාතියට ආදරයට කරන දේශ ප්‍රේමී ක්‍රියාවන් නෙමෙයි මේ දේවල් ඇත්තටම තමන්ගේ බඩවියත වෙනුවෙන් තමන්ගේ ආත්මార్థය වෙනුවෙන් කරගෙන යනු ලබන ව්‍යාපාරය. එහෙනම් හරියට නිකන් බැටලුවන් දක්වන ගොපල්ලෙක් වෙන්න පාවොබ මේ සමාජ මාධ්‍ය ජාල ඔබට තියෙන මේ තාක්ෂණයේ මගින් දීලා තියෙන සම්පතක් මේක. එය මිනිසියෙක් විදිහට මේ තාක්ෂණයේ ප්‍රතිලාභ ගන්න ඔබ දැනුවත් විය යුතුයි. ඔබට යම් කිසි දැනුමක් තිබිය යුතුයි. එහෙම නැතුව ඔබ ගොපල්ලා විසින් දක්වනු ලබන බැටළු රැණක් බවට පත් වෙන්න එපා. එහෙම නැත්නම් මේ මදුරු දැලක මේ ඉන්නේ මකුළු දැලක පැටලිලා. මේ මකුළු දැලේ පැටලිලා ඉන්න ඔබ මැස්සෙක් වෙන්න එපා. මොකද මකුළු ඇවිල්ලා ඔබේ ලේගුරා බොනවා. ඒ වගේ තමයි මේ පරිසරය විනාශ කරමින් ඉන්නවා. ලංකාවේ සිදුවන පරිසර විනාශය ඇත්තක් ඒට ඔබ ක්‍රියාත්මක විය යුතුයි අනිවාර්යයෙන්ම. ඒ පරිසර විනාශයට එරෙහිව යන්න ලංකාවේ විවිධ පරිසර ක්‍රියාකාරී සංගම් එකතු වෙලා අප්‍රේල් 3 වෙනි සෙනසුරාදාට උද්ඝෝෂණයක් සූදානම් කරලා තියෙනවා කොළඹදී. තන හරියටම කොතනද වෙලාව කොතනද අපි ඒක ටිකක් පසුවට දැනුම් දෙන්නම්. මොකද ආරක්ෂාකාරී තත්ත්වය හොඳ නැති හින්දා මොකද චිත්‍රයක් කඩලා මකන්න පුළුවන් පාලකයෝ උද්ඝෝෂණයකට මොනවා කරයිද. හැබැයි මේ අපි කතා කරන්නේ ඔබේ හුස්ම වෙනුවෙන්. මේ අපි මහන්සි වෙන්නේ ලංකාවේ අනාගත පරපුරට ගුණාත්මක ජීවිතයක් උරුම කරලා දෙන්න. ඒ හින්දා ඔබට කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් මේ උද්ඝෝෂණයට ඇවිල්ලා. මේක සංවිධානය කරන්නේ ලංකාවේ ඉන්න පරිසර වෙනුවෙන් හඬ නගපු පරිසර වෙනුවෙන් ක්‍රියා කරපු පරිසර වේදීන් පරිසරයට ආදේ කරන මිනිස්සු ගොඩක් එකතු වෙලා ඉතින් අපේ මේ උද්ඝෝෂණයට විරුද්ධවත් අර කිව්ව ආණ්ඩුවේම ප්‍රතිරෝධී සමාජ මාධ්‍ය ජාල ව්‍යාපාරය ක්‍රියාත්මක වුණා. ඔවුන් අපි දාපු පෝස්ට් එකම එඩිට් කරලා මේක ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණයක් විදිහට ලේබල් කරලා ප්‍රචාරය කරලා තියෙනවා. නමුත් ඒ කිසිම සත්‍යතාවයක් නැහැ. මේ වැඩසටහන මේ උද්ඝෝෂණය කරන්නේ කිසිම දේශපාලන උවමනාවකින් තොරව කිසිම දේශපාලන මැදිහත්වීමකින් ගාවා ගැනීමකින් තොරව ලංකාවේ ඉන්න පරිසර වෙනුවෙන් කතා කරපු මිනිස්සු ඒ වෙනුවෙන් අපිට කළ හැකි එකම දේ මේ වෙලාවේ උද්ඝෝෂණයක් කිරීම පමණයි. ඒ නිසා ඒ වගේ ප්‍රියවරක් අරගෙන තියෙන්නේ. අපිට උද්ඝෝෂණ කරන්න පුළුවන්, අපිට නඩු කියන්න පුළුවන්, ලියුම් ලියාගෙන ආණ්ඩුවේ ආයතනවල රස්තිය වෙන්න පුළුවන්. ඔය ටික විතරයි දැනට කරන්න වෙන්නේ. මොකද ආණ්ඩුව ප්‍රබලයි, බලය ඔවුන් සතුයි. ඔවුන් කැලෑ කපන එක, වන විනාශය නවත්තන්න ක්‍රියා කිරීම වෙනුවට ඒ වෙනුවෙන් සාධනීය පියවරක්. ඇත්තටම සාධනීය කියන්නේ වැඩක් වෙන වැඩක්, ඇක්ෂන් එකක් වෙන වැඩක්. වැඩේ වෙන විදිහට කරන්නේ නැතුව මේකට බොරුවට ඒ වෙනුවෙන් හඬ නගන අර භාග්‍යා වගේ අහිංසක දියණියන් යටපත් කරන්න, අපේ උද්ඝෝෂණය යටපත් කරන්න, එහෙම නැත්නම් සමාජ මාධ්‍යවල යන හඬ යටපත් කරන්න ක්‍රියාත්මක වෙනවා. ඒ එෆර්ට් එකම දාලා එක වනයක් පරිසම් කරන්න පුළුවන්, එක ගහක් රකින්න පුළුවන් නම් ආණ්ඩුවට මීට වඩා ජනප්‍රසාදයක් දිනා ගන්න පුළුවන්. එහෙනම් ඔබට එකතු වෙන්න කැමති නම් අප්‍රේල් 3 වෙනිදාට කොළඹදී අපිත් එක්ක එකතු වෙන්න තැනයි වෙලාවයි අපි ඉස්සරහට කියන්නම්. ඒ වගේම බොරු සමාජ මාධ්‍ය ජාල ව්‍යාපාරවල ගොදුරු බවට පත් වෙන්නේ නැතුව ඉන්න. ඔබ ගොපල්ලෙක්ගේ හඬට යන බැටළුවෙක් නොවි තාක්ෂණයේ මහිමයෙන් දැනුම තොරතුරු ලබා ගන්න මිනිසෙක් වෙන්න. ඔබට ජය වේවා. එත් සමගම පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරෝ ජයසූරිය මහත්මයා මාධ්‍ය හමුවේ කළ අදහස් පළ කිරීමේදී කියවුනේ දීර්ඝකාලීනව දේශපාලනය කරන අය මැතිවරණ කොමිසමේ සිටින බැවින් මෙවර මැතිවරණයේ සාධාරණත්වයක් අපේක්ෂා කළ නොහැකි බවයි මේ එම වීඩියෝව. ජනතින මැතිවරණ කොමිසමත් අනිකුත් ස්වාධීන කොමිසම සභාවලත් ඒ සාධීන ස්වාධීනත්වයක් ඇත්තේ නැහැ. හොඳ මහත්තුරු ඉන්නවා. ඒ වගේම එහෙම පිටින්ම පූර්ණකාලීන පක්ෂ දේශපාලනය කරන සමාජිකවරුත් ඉන්නවා. ඒ සමාජිකවරු මේ කොමිෂන් සභාවල ඉන්නකොට, මැතිවරණ කොමිසම සභාවේ ඉන්නකොට, පොලිස් කොමිසම සභාවේ ඉන්නකොට අපිට කිසිම විදිහක සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. එමනම් ඒක නොකර මැතිවරණයක් තියෙනවා නම් මම හිතන්නේ ඒ මැතිවරණය පවත්වන්න නැති එක වඩා හොඳයි. අපි කියන්නේ මේ රටේ දින හැම දූෂණයකටම ජනාධිපතිතුමා මේ සම්බන්ධයි කියලා. නමුත් සමාන අවස්ථාවලදී මෙවැනි සිද්ධීන් නිසා එතුමාටත් අපකීර්තියක් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒක අපි කීපීටත්ම කිව්වා. මොකද මේ රජයේ බලයට ආවේ පිරිසිදු පාලනයක්, විනිවිද පෙනෙන පාලනයක් මේ රටේ ජනතාවට බලාපොරොත්තු දීලා. ඒ වගේම 169ක් ඡන්දෙ දුන්නේ ඒ පිරිසිදු පාලනයක් බලාපොරොත්තු වෙලා. ඉතින් එහෙම තියෙද්දි මහදවල් හොරකම් වෙනවනම්, එහෙම තියෙද්දි මේ වගේ මහා මුදල් වංචා වෙනවනම් මම හිතන්නේ ඒක
जनता विश्वास पशुगिदार शिस रूपवाहिनी वेड़सटारणी अर पास भाग्य ये भाग्य हेसरी आकार मंद ये वेड़सटा मम बेलव भूमि हंगी मे युत ये जरिय कथा करे तमागे पाउल कवदात पारिशरिक हानि कर मे की हुआ नौत मेक दाखिन को वेदना के नौ भूम गैमरिंग कथा कर इतनी अभी मुका पहोदा पुलिस अंगी इला मेरा प्रश्न कर मम इतने विजय पुलिस अंत तैगर तैग तर अंगी मे वेरा अंतमें प्रदेश एक्को वन निर्धारे एम ग्राम निर्धारी यारिकेल मे कुछ मे असल मे वारंगी मे प्रश्न की लोके मेकुना तस्कान मैं गेस्ट को ग्राम इला युगे मे विजय होना यह वाल मिट्र राज्य मेक बेरदी पनी मेरा दी इक रजेट थानी कराई जनापीत मैं थानी कराई मन मुन इतंकर दाने मुझे इस हर तीन वंदुरी रज्जुंगे मधुर मरण पोड़ आगे इवागे मे अनावश्यवेश क्रिया तुड़ इतनी अदाने मे मिलसुंगे हेती पदसरेगा मत पुदे पदसरेगा විදේශගත ශ්‍රී ලාංකිකයින් නැබත ලංකාවට ගෙන්වීමේදී සිදුවන මාෆියාවට එරෙහිව ප්‍රංශ තානාපති කාර්යාලයේ ඉදිරිපිටදී පහුගියදා උද්ඝෝෂණයක් පැවැත්වූ අතර ඒජ් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගී වී තිබුණා. රජය කිසි විටක වනාන්තර කපා දමන්න අනුබල දී නැහැ යනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාන්තා නියෝජිතවරයන් සහ ක්‍රියාකාරිනියන්ගේ හමු ආමතමින් ජනාධිපතිවරයා ඊයේ කියා සිටියා. ජනාධිපතිවරයා පැවසුවේ ගෝවින්ට පාරම්පරික ඉඩම් අහිමි වී ඇතනම් ඊට විසඳුමක් දීම පරිසර හානියක් නොවන බවයි. තවද 2030 වන විට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය මූලාශ්‍ර මගින් සපුරා ගැනීමට සැලසුම් කර ඇති බවත් එය නිසකවම පරිසර සංරක්ෂණයට විශාල පිටුවහලක් වනු ඇති බවක්ය. ඉතින් තමාගේ අවක් උත්සාහය රට ගොඩ ගැනීමෙන් ජනතාවට සමෘද්ධිය අත්කර දීම බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ. රට ඇතුලේ වෙනස් මාධ්‍ය කලාවක් නිර්මාණය කරන්න වෙනස් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න හැබෑවටම මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය කලාවක් නිර්මාණය කරන අපි බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා සෙල් බ්ලොග් අපේ Patreon සමාජිකයෙක් වෙන්න කියලා. ඔබට පුළුවන් අපේ Patreon සමාජිකයෙක් වෙන්න මෙතන ක්ලික් කරන්න.